மேவேலாவே பிரமிழ் தமாய். දිවයින පුරා සියලු පාසල් අද දින සාමාන්‍ය පරිදි පැවැත්වීමට කටයුතු කෙරුණා. වැටුප් ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලමින් සිදු කළ විරෝධතාවයකට පාරදීමට විරෝධය පළ කරමිනුයි ගුරු සංගම් ඊයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණේ. මේ අතර ඊයේ දින ජනාධිපතිවරයා මහනුවරදී මහානාහිමිවරුන් බැහැදැක ගුරු හා විදුහල්පති සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට සිදුවර බවට කළ ප්‍රකාශය පිළිබඳව ද ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මෙලෙස අදහස් පළ කළා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැන් ප්‍රකාශ කරනවා ගුරු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරනවා. එන්න බෑ, ඒව හරියන්නේ නැහැ. විරල තර්ජන අපි දැකලා තියෙනවා. මේ තර්ජන කරලා ගර්ජන කරලා මේ තමන්ගේ බලයක් නැති රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවේ ජනාධිපති වෙලා එතකොට තර්ජනත් කරනවා. ඒක නිසා අපි කියනවා අපි මේ ඉල්ලන්නේ යුක්ති සාගත ඉල්ලීමක්. මේ අතර විශ්වවිද්‍යාල අනත්දෙන සේවකීන් ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගයට අදට දින 58ක් සිය ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබීමත් සමග විශ්වවිද්‍යාල මට්ටමින් සත්‍යග්‍රහ පැවැත්වීමටයි වෘත්තීය සමිති කටයුතු කර තිබෙන්නේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. අපි ඉදිරි කාලයේදී අනත්දෙන සේවකයන්ගේ බෞල්වල ඉන්න සමාජිකයන් රැගෙන මහපාරට බැලලා ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගයේ දැඩි කිරීමට උත්සාහ කරනවා. දීමනා ගැටලුවක් මුල් කරගෙනමින් දිවෙන පුරා ග්‍රාම නිලධාරීන්ද වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. වර්ජනය අද ක්‍රියාත්මක වන්නේ දෙවන දිනටයි. අපි ඉදිරියට අකණ්ඩ වැඩ වර්ජනය කර යෙදී සිටීමට අපි බලාපොරොත්තු වෙනවා. සමහර විට මැතිවරණ රාජකාරිය වලට වෙනම් බලපෑමක් වෙන්න පුළුවන්. රෙජිස්ටර් නිලධාරීන්ද අසනීප නිවාඩු වාර්තා කිරීම නිසා සේවා කටයුතු අදත් අඩාල වී තිබුණා. මේ අතර රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරීන්ට මෙතෙක් සේවා කාලයේ මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලයේ නොසලකා රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට තීරණය කර තිබෙනවා. යනු ජූලි මාසයේ පළවෙනිදා ඉඳන් මේ දීමනාව ලැබෙනවා. මේ දීමනාව ලැබෙන්නේ මේ වෙනකොටත් රුපියල් 15,000ක් ලබාගත් විධායකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඒ වගේම සමහර සේවාවල්වල සියලුම නිලධාරීන්ට මේ 15,000 ලැබුණා මුලින්. ඒකට රුපියල් 25,000 දක්වා එක වැඩි වෙනවා. ඒ වගේම බොහෝ සේවාවල්වල මේ ප්‍රමාණය තිබුණේ තුන්වෙනි පන්තියේ නිලධාරීන්ට රුපියල් 3000ක් විතර ප්‍රමාණයක්. එම ප්‍රමාණය රුපියල් 25,000කින් වැඩි වෙනවා. යනුව ලංකාවේ විධායක සේවාවෙන් වැටුප් මත බදු අය කර ගන්න පුළුවන් විධායක සේවාවක් හැටියට පත් වෙන්නේ පළවෙනි වතාවට මේ වැඩි කිරීමත් සමග. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.